Sri Lanka's most powerful news brand. පාර්ලිමේන්තුවේ ගෙනාව මහා පොත් දෙකක්. එකක් තමයි රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ රටේ සිදු කරපු වංචා දූෂණ 34ක් ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව. මෙච්චර පිළිවෙලින් බරත් ලොකු. ඊළඟට ගෙනාව ඒකම සභාගත කරා තව වාර්තාවක් මහ බැංකු බැඳුම් කර කොමිසමේ වාර්තාව. දෙකම එකවර සමාන පිටු කරා. මේ දෙකම වංචා කළ දින කාලේ මුදල් රටේ ජනතාවගේ බදු මුදල්. මේගොල්ලෝ මේ බදු මුදල් වංචා කරන්න ලයිසම ගන්න කාගෙන්ද? ඔබේ ඡන්දය. ඒගොල්ලෝ අපෙන් ඉල්ල ගන්නවා අර භාණ්ඩාගාරයේ යතුරු මේ ඡන්දෙද? මොකටද? පුරා ගන්න. අපි හිතමු බැඳුම් කරේ ආභාවිතයක් වෙලා තියෙනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒක ඇත්ත නම් ප්‍රශ්නයක් නැහැ. කොමිසමක් තිබ්බා. මොකෙක් හරි වරදක් කරලා තියෙනවා නම් දඬුවම් කරන්න පුළුවන්, හිරේ දාන්න පුළුවන්. සල්ලි අය කරගන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් සමහරව මේකෙන් දේශපාලන වාසි ගන්න හදන පොහොට්ටුවේ ඉන්න නායකයෝ කියනවා අපේ මන් අපේ අපේක්ෂකය දිහා බලලා දෙන්න එපාලු. අපි දිහා බලලා දෙන්න. මොකද පොහොට්ටුකාරයන්ට අපේක්ෂක දිහා බලන්නේ කියන්න බැරි භාගයක් ඉන්නේ හොර මැර තක්කඩි. පසුගිය අවුරුදු 10 දී හොරකම් කළා, මැරකම් කළා, ගුරුවරු දන ගස්සලා ඔය එක එක හැම කරන්න පුළුවන් කරපු අයම තමයි දැන් සිල් රැදි පොරෝගන ඇවිල්ලා ඉන්නේ. දෙගොල්ලම කතා කරලා මතක තියාගන්න, මේක දෙගොල්ලන්ගේම කුමන්ත්‍රණයක්. මොකද හේතුව බැඳුම් කර විවාදේ තිබුණා නම් 2008 ඉඳලා බැඳුම් කරේ විවාදේ තියෙන කුණු ටිකත් එළියට එනවා. 2015 බැඳුම් කරේ කුණුත් එළියට එනවා. කුණු ටික වහගන්න හොරු ටික එකතු වෙලා බැඳුම් කර විවාදේ කල්යම්ම සහෝදරුනි. අපි කියනවා කරුණා කරලා මේ විවාදේ ගේන්න. අපි සූදානම් 2008 ඉඳලා හොරගම් කරපු වුණුයි, 2015 බැඳුම් කරේ හොරගම් කරපු වුණුයි. දෙගොල්ලම රටේ ජනතාවට අනාවරණය කරන්න අපි සූදානම්. මහතරම රාජගහ අවුරුදු 3යි. 10000 ධර්මතුමා මේ කිය. දයාසිරි දයාසේකර මහත්මයෝ තමුන් මාස රාජගහම පෙබරවාරි 10 වෙනිදට. ඒ මොකද? අලින්ග පිටේ ගිහිල්ලා ලොකු මිනිහෙක් වෙලා මේ රටේ ලොකුම හදාගෙන ඒ අලිති ගමාරා නම්මට. එතකොට නම් මහින්ද රාජපක්ෂ මහත්මයා නම් මම දැක්ක මේ ඉපරේම කවුද පොහොට්ටුවේ නායකයා කියලා අහපුවාම මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ඔයාලට තියෙන එකම ප්‍රශ්න ඕකද කියලා. අනේ ඔව්. දියබ්බේ සුන්නහේ මහින්ද රාජපක්ෂ මේ පොහොට්ටුද? පෙපිලා පහරන කුරුලලා පතේලා කුරු කුඩ නැගලා දාපු පොහොට්ටු ටික තරවෙච්ච මල් ටික එමද මේ පොහොට්ටුවෙන් නගලා. ලෝකේ බැංකු බංකොල්ලයක් උනා නම් ඒ බෝකේ බැංකු බංකොල්ලේ ඇති උනේ ලංකාව විශාලම එක. ජනතාවට ඒ බරක් පටවුවා. අපිට දැනගන්න ඕන දැන් කොහොමද පොල් කියලා. පොල් වල මිල කොහොමද? මහින්ද රාජපක්ෂ මහත්තයා මේ දවස්වල පොල් ඇරයි යනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාටයි ගෝලෙන්ටයි එළව පොල් පෙනිලා තියෙන්නේ. ඒගොල්ල කරපු හොරකම් මැරකම් ටික මහා පරිමාණේ දූෂණ වංචා ටික දැන් එළි වේගන යනවා. ඒක නිසා රාජපක්ෂ මහත්තයාගේ ගෝලයන්ට පොල් බෑ නෙමෙයි, පොල් ගෙඩි පිටින් දැන් පෙනිලා තියෙන්නේ. දැන් කතාවක් තියෙනවනේ, අර කකුලුවා ගැහෙන්නේ වතුර රත් වෙනකම් විතර. මම කියනවා මේ මැතිවරණයෙන් පස්සේ ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරලා 2020 වෙන්න ඉස්සරලා ඒගොල්ලන්ට අවශ්‍ය නීතියානුකූලව කටයුතු කරලා වැරදි කාරේ හිටියොත් ඒ අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න අපි ලෑස්ති. මහින්ද රාජපක්ෂ කියන්නේ විශ්‍රාමික ජනාධිපතිවරයෙක්, മന്ത്രിවරයෙක්. එතුමා ඔබතුමාලා මිනිමැරුම් දූෂණ මේ සියල්ලට හොඳ පාඩමක් උගන්වමින් පුස් බයිසිකලයට බැස්සුවා මාස කිහිපයකට කලින්. මතකද? අපි පාර්ලිමේන්තු හිටියේ රාජපක්ෂ මහත්තයා බර්බර්ගාලා බයිසිකලයක් පැදගෙනවා. අපි දැක්කා යන්න යන විපතිය. සාටකයේ තව ටිකකින් ඉස්සරහ රෝදේ පැටලෙනවා.